දෙවැනි පතිබ්බතා විමානය නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා මහානුභාව ඇති පින්වත් දෙව්දුව ඔබෙ දිව්‍ය විමානයේ වෛරෝඩි මාණික්‍ය වලින් කරපු ලස්සන කැටයම් තියෙනවා හරිම සිත් කලුයි ප්‍රභාෂ්වරයි ඒ විමානයට නැගගත් ඔබ සිතෝ සිතෝ පරිද්දෙන් එක එක විදියේ 이르දි ප්‍රතිහාරයන් දක්වනවා ඔබව වට කරගෙන සිටින මේ දිව්‍ය අප්සරාවන් නටනවා සින්දු කියනවා සතුටු කරවනවා මහානුභාව ඇති පින්වත් දෙව්දුව ඔබ 이르දිමත් කෙනෙක් මිනිස් ලෝකේ ඉන්න කාලෙදී මොන වගේ පිනක්ද ඔබ කළේ ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලි ඉන්න පින මොකක්ද ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම පබලනවා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ ඒ ගැන ඒ දෙව්දුව ගොඩාක් සතුටු වුණා මොන වගේ පින්කම් වලින්ද මේ සැප ලැබුණේ කියන ප්‍රශ්නයට ඇය මෙහෙමයි පිළිතුරු දුන්නේ මං අතීත ජීවිතයේදී මනුස්ස ලෝකේ මනුස්ස දුවක් වෙලා හිටියා මං ඒ සදහම් ඇස් ඇති බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවිකාවක් වූ උපාසිකාවක් වෙලා හිටියා මං සතුන් මැරීමෙන් වැළකුණා ලෝකේහි සොරකම කියන දේ මං දුරු කළා මං මත්වෙන දේවල් පාවිච්චි කරපු කෙනෙක් නොවේයි බොරු කියපු කෙනෙකුත් නොවේයි මං සතුටු වුනේ මගේ ස්වාමියාත් එක්ක විතරයි මං දන්පැන් පූජා කරන්නේ පහන් සිතින්මයි පිළිවෙලකට මහා දාන මං දීලා තියෙනවා ඒ පිනින් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුණේ ඒ පිනින්මයි මේ සම්පත් ලැබුණේ සිතට ප්‍රීතිය උපදවන මේ සැප සම්පත් ඔක්කොම ලැබුණේ ඒ නිසාමයි මහානුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්ස මිනිස් ලෝකෙදී ඔය පින තමයි මං කරගත්තේ ආනුභාව සම්පන්නව බැබලි බැබලි ඉන්න පින ඕක තමයි මගේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලනවා